Hi beauties, welcome my YouTube channel Wide Fashion Style. Adhima moyalata araganave kodak gyanulamante vishesha video ekak. Avurudu ganaka mahansi ai nidivarupu rayawal gananawakai pratipalayak tamai ai upadhi laba gana dawasa. Itin gyanulamage jeevithe watinama adambarama kara dawasa tamai me upadhi himikara gana dawasa. ඉතින් හීනි මලපල ගන්න වෙන දවසේ ගෑන් ළමයි අපි කවුරුත් කැමති එදාට ලස්සනටම ඉන්න. ඉතින් මේ දවසේ ලස්සනටම ඉන්න කැමති ඔයාලටයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. කන්වොකේෂන් දවසට කොහොමද අපිට ගැලපෙන සාරියක් තෝරගන්නේ කියලයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. දැන් යමු අපි වීඩියෝ එකට. සාරියක් තෝරා ගන්නකොට මුලින්ම අපි අවධානය යොමු කරන්න ඕනේ සරල ඇඳගෙන ඉන්න පහසු මැටීරියල් එකක සාරියක් තෝරා ගන්න එක. මොකද ගොඩක් හෙවි එම්බ්‍රොයිඩර් කරපු pearls work කරපු සාරියක් මේ අවස්ථාවට ගැලපෙන්නේ නැහැ වගේම ඇඳගෙන ඉන්නත් අපහසුයි. ඒ වගේම තද වර්ණ වෙනුවට සෞම්‍ය වර්ණ තෝරා ගන්නකොට අපේ පෙනුම වඩාත් කැපී පේන ගන්නවා. පුළුවන් තරම් ඇසට ප්‍රිය ගොඩක් වර්ක් නොකරපු සාරි මැටීරියල් තෝරා ගන්න එක තමයි ගොඩක්ම සුදුසු. සාරියක් තෝරා ගැනීමේදී තමන්ගේ ශාරීරියේ ස්වභාවය ගැන මූලික අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ යටතේ තමයි ඔයාගේ ශරීරයේ හැඩය, සමේ වර්ණය හා පෙනුම අයිති වෙන්නේ. සරලවම කිව්වොත් ඔයා සාමාන්‍ය පැහැයක් හිමි තරමක් තරබාරු යෝතියක් නම් ඔයා දැනගන්න ඕනි ඔයාගේ හමේ වර්ණයට වඩාත් කැපී පෙනෙන වර්ණයක සාරියක් තෝරගන්න වගේම තරමක් තරබාරු ශරීරයක් හිමි ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වන විදිහේ සාරි විලාසිතාවක් තෝරගන්න. අපි සාරියක් තෝරගනිද්දී අපි එදාට පණදින උපාධි ලෝගුව පිළිබඳවත් දල අදහසක් තිබිය යුතුයි. මොකද රාජ්‍ය විශ්වවිද්‍යාලවල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි ලෝගෝ එකම වර්ණයක් ගන්නෙ නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි ලෝගෝව කළු පැහැයෙන් යුතු වුණත් ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි ලෝගෝව කළු, අළු, නිල් වැනි විවිධ වර්ණවලින් දකින්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබට තල අවබෝධයක් තියෙන්න ඕනේ ඒ සඳහා කැපී පෙනෙන සාරියක් තෝරා ගැනීමේදී. ඒ වගේම තමයි සමහර උපාධි ලෝගුව වටේට බෝඩරයක් වගේ පටියක් ගිහින් තියෙනවා. ඒ බෝඩර් එකේ කලර් එකත් අපි සාරියක් තෝරා ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බෝඩර් එක හයිලයිට් වෙන කලර් එකකින් අපි සාරියක් තෝරා ගන්න ඕනේ. නැත්තම් බෝඩර් එකේ කලර් එකෙන් හරි ඒහා සමාන වන වෙන කලර් එකකින් හරි අපි සාරියක් තෝරා ගත්තොත් වෙන්නේ ලෝගෝවයි සාරියයි එකට මැච් වෙලා පේන්නේ නැහැ. ඒකෙන් අනිත් අය අතරේ වගේම ෆොටෝස් වලට අපිව හයිලයිට් වෙලා පේන්නේ නැතුව යනවා. ඒ නිසා උපාධි ලෝගුව වගේම ලෝගෝ වටේට තියෙන බෝඩේකටත් ගැලපෙන විදියට තමයි අපි හයිලයිට් වෙලා පේන විදියට සාරියක් තෝරා ගත යුතු වෙන්නේ. ගොඩක් ගෑනු ළමයි උපාධි උත්සවයට ප්ලේන් සාරිය අඳින්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම තමන්ගේ ශාරීරික ස්වභාවයයි හැම වර්ණයයි යනුව ගලපලා ප්ලේන් සාරියක් තෝරා ගත්තොත් ආට පුළුවන් එදාට අනිත් අය අතරේ කැපී පෙනෙන සරිතයක් වෙන්න. මං ඔයාලට පෙන්වන මේ ප්ලේන් සාරි කලර්ස් ඕනෑම ශරීර පැහැයක් හිමි අයට තෝරා ගන්න පුළුවන් වර්ණයි. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මේ ප්ලේන් සාරි සාමාන්‍ය ශරීර ප්‍රමාණයක් හිමි M large size ප්‍රමාණය අයටයි. මොකද තරමක් තරබාරු නැත්තම් XL, double XL, plus size වල අයට ඒ අයගේ සමේ පහයට මේ ප්ලේන් සාරි ගැලපුණත් ශරීර ප්‍රමාණය අනුව ප්ලේන් සාරි වඩාත් සුදුසු නැහැ. ප්ලේන් සාරි ඇඳම ඇඟටම වාත්තු වෙලා වගේ ඇඟේ ෂේප් එකට තියෙන නිසා මනාව ශරීරයේ හැඩය කැපිලා පේනවා. ඒකෙන් තරබාරු අයගේ මහත බවත් ගොඩාක් කැපිලා පේන ගන්නවා. ඒ වගේම තමයි කෙටු ශරීරයක් හිමි අයටත් මේ ප්ලේන් සාරි ගොඩක් දුරට ගැලපෙන්නේ නැහැ. ප්ලේන් සාරි ඇඳම ඇඟටම වාත්තු වෙලා වගේ තියෙන නිසා කෙට්ටු අය තවත් කෙට්ටු වෙලා පේන්න ගන්නවා. මේ වගේ බෝඩ් එකක් ගිහින් තියෙන ප්ලේන් සාරි ඕනෑම ශරීර ප්‍රමාණයක අයට වඩාත්ම සුදුසුයි. Thank you.
උපාදි ලෝගුවත් එක්ක ලස්සනට කැපිලා පේනවා මේ වගේ ෆ්ලෝරල් මැටීරියල් එකේ නැත්තම් සිම්පල් වර්ක් කරලා තියෙන මේ සාරි ඇඳම. මොකද ලෝගුව දැම්මම ගොඩක් ඕපන් වෙලා පේන්නේ ඉනෙන් පහළ කොටස. සාරියක් ඇඳොත් ෆ්ලීට් ටිකත් එක්ක ෆ්ලෝරල් සාරියේ ෆ්ලීට් ටික ලස්සනට කැපිලා පේනවා. ඉතින් මේ වගේ සාරි කලර්ස් වලින් පුළුවන් ඔයාලා කැමතිම ඩිසයින් එකක් තෝරාගෙන එදාට ලස්සනට ඉන්න. දවසල ට්‍රෙන්ඩ් එකේම තියෙන සාරි විශේෂයක් තමයි මල්ටි කලර් සාරි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ හැම පැහැට ගැළපෙන විදිහට ඔයාලා ආසම විදිහේ මල්ටි කලර් සාරියකින් සැරසිලා එදා දවසේ ලස්සනටම ඉන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම මේ වගේ ඔයාලා දැනගන්න කැමති දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. මගේ පළවෙනි වීඩියෝ එක මේ දවස්වල ලෝකෙම ජනප්‍රිය මල්ටි කලර් සාරි කලෙක්ෂන් එක ගැන. ඉතින් තාමත් බැලුවේ නැත්නම් දැන්ම ගිහින් බලන්න. මම මේක ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝ එකකින් අයත් හමු වෙමු.